මෙතර රජය හා විපක්ෂය උතුරේ වත්මන් තත්ත්වය පිළිබඳව දැක් වූ අදහස් මේ. ජනතා විශ්වවිද්‍යාල ප්‍රකාශ කරා රජයේ සටන් විරාමයකට එකඟතාවයක් තියෙනවා. එහෙම කිසිම එකඟතාවයක් නැහැ. සටන් විරාම කියන එක කිසිම දෙයකට රජය එකඟතාවයකට පත්තර නැහැ. කිසිම රටක් එක්ක හෝ ඒ වගේම කිසිම පුද්ගලයෙක් සමග හෝ එවැනි තත්ත්වයකට අපි ඇතුළත් වෙලා නැති බව විතාපත්ම පැහැදිලිව ප්‍රකාශ කරනවා. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතන තමයි අමාරුයි දාලා තියෙන්නේ. දැන් සීසය කියන එක යුද විද්‍යාවේ අර්ථයක් වන්නේ මොකද්ද? ආයුධ අතේ තියෙනවා දෙගොල්ලන්ගෙම. ඉන්න තැන්වල ඉන්නෝ. ඒ තැන් දෙක පිළිගන්නවා. ඉතින් දැන් ඒක පිළිගන්න මේ තියෙන්නේ. උන් දෙරේව ගන්න ප්‍රියමර නවත්තලා තියෙන්නේ. දැන් ආණ්ඩුව කරන්නේ උන් දෙරේව ප්‍රියමර ගන්න නැතුව වෙසියන් හොදාගෙන මේ කාර්ය විතරයි. ඒකෙන් උන්ට අවස්ථාවක් ලබා දෙනවා රැකෙලා ඉඳලා තමන්ගේ න්‍යාය පත්‍රයක් අනු වැඩ කරගෙන යන්න. මේ ප්‍රකාශයක් දෙන එකෙන් දෙන සාක්ෂියක් දෙනකොටද जनता අපි සාමාන්‍ය දැනීමෙන් තේරෙන දෙයක්. ඒ නිසා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සමහර රටවල් ඉන්දියාව ඇතුළු ඉල්ලීමක් කරන්නේ හැමදාම මේ පුංචි බිම් තීරුව ඇතුලේ බරාවි පාවිච්චි කරන්න එපා කියලා. මිතුරනේ ඉල්ලීම කරන්න ඉස්සර වෙලා විදේශ රටක ඉල්ලීමකට නෙමෙයි ආණ්ඩුවක් විදියට අතිගරු ජනාධිපතිතුමා තීරණය කරා මේ පුංචි බිබ් කඩේ අපි අවශ්‍ය නැහැ මේ පාවිච්චි කරන්න දැන් සාමාන්‍ය අවිවලින් ත්‍රස්තවාදීන් හොයාගෙන සාමාන්‍ය වැසියන් මුදවා ගන්නා වූ ඒ මානසික මෙහෙයුම දිගටම කරගෙන යනවා කියන හැබැයි ලෝකෙ කිසිම රටකට අයිතියක් නැහැ යුද බලයෙන් පිරිස් බලයෙන් ජනගහණයෙන් භූගෝලීය තත්ත්වයන්ගේ මොන තරම් ලොකු රටකට වුණා जनगहने ජාතික නිදහස් පෙරමුණ අද පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්තුවා. එහිදී අදහසක් වූ එම පක්ෂයේ සභාපති විමල් වීරවංශ මහතා. ඉතාමත්ම දැඩි ලෙස එකක් අවධාරණය කරන්න කැමති බ්‍රිතාන්‍ය විදේශ ඇමතිවරයා නෙවෙයි ප්‍රංශ විදේශ ඇමතිවරයා නෙවෙයි මේ ලෝකේ තියෙන සියලුම රටවල විදේශ ඇමතිවරු හෝ රාජ්‍ය නායකයෝ ලංකාවට එකවර පෙළපාලියක් වගේ ඇවිල්ලා දින 7 නෙවෙයි දින 1 සටන් විරාමයක් ඇති කරන්න කිව්වත් මේ රටේ දේශප්‍රේමී ජනයා දින 7ක නෙවෙයි අඩුතරමේ පැය 7ක සටන් විරාමයක්වත් ඇති කරන්න ඉඩ තියන්නේ නැහැ. අවශ්‍ය වුණොත් ඔය තානාපති කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ උපවාස අඛණ්ඩ සත්‍යග්‍රහ අඛණ්ඩ උපවාස කරමින් මහා ජන පෙළපාලියේ ස්ථානවල ඇති කරමින් මේ සටනට එරෙහි ජාත්‍යන්තර දුෂ්ට බලය ආපසට හරවන්න මේ රටේ දේශමාමක ප්‍රගතිශීලී ජනතා බලවේගයන්ගේ සවිය බලය ශක්තිය විදහා පෙන්වීම සඳහා අවශ්‍ය මැදිහත් වීම අපි කරන්න සූදානම්ින් ඉන්නවා. සටන් විරාමයක් පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව පක්ෂ කීපයක නියෝජිතයින් රජයෙන් ඉල්ලීමක් කරනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි නම් ජනාධිපතිතුමා වහාම ජාති අමතා මේ පිළිබඳව සැබෑ තත්වය රටට හෙළි කරන ලෙසයි. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වය මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය එම් කරුණානිධි මහතා ඊයේ කළ උපවාසය වීරුවක් බව ප්‍රාන්ත විපක්ෂ නායක ජයලලිතා ජයරාම් මහත්මිය පවසනවා. කරුණානිධි මහතා ඊයේ පෙරවරුවේ ආරම්භ කළ උපවාසය පසුරුවේ අවසන් කළා. ඉන්දියා මාධ්‍ය වාර්තා පැවසුවේ ශ්‍රී ලංකා රජයේ බරාවි ප්‍රහාර එල්ල නොකරන බවට පළ කළ නිවේදනයෙන් පසුව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා මෙම තීරණය කළ බවයි.
කරුණානිධි මහතාගේ ක්‍රියාව පිළිබඳව ජයලලිතා ජයරාම මහත්මිය දැක්වුවේ මෙවන් ප්‍රතිචාරයක්. උදේ කරුණානිධි පැය 6ක උපවාසයක් කිරීම වෙන කිසිවක් නෙවෙයි, විහිළුවක්, නාටකයක්, බොරුවක්. මේ වගේ විහිළුවක් කවදාවත් අමතක කරන්න බෑ. මේ අතර දෙමළ ජාතික විරෝධතාකරුවන් පිරිසක් ඊයේ ලන්ඩන් නුවර පිහිටි ඉන්දියා හා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලවලට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ එම කාර්යාල ගොඩනැගිලිවල වීදුරු හා ජනෙල කිහිපයකට විරෝධතාකරුවන් මිහිදී හානි කර ඇති බවයි. ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට රැස්වූ පිරිසක් ශ්‍රී ලංකාවේ යුද්ධයේ නවතා දැමීමට ඉන්දියාව මැදිහත් විය යුතු බව පවසමින් විරෝධතාවේ නිරතව තිබෙනවා. විදේශ වාර්තා පැවසුවේ මාර්ගය අවහිර කළ පොලිසිය විරෝධතාකරුවන් වැළැක්වීමට උත්සාහ කළ බවයි. විරෝධතාකරුවන් බලහත්කාරයෙන් ගොඩනැගිල්ලට ඇතුළු වීමට උත්සාහ කර ඇති අතර පසුව ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශයට දන්වා එහි ආරක්ෂාව තර කර තිබෙනවා. විදේශ වාර්තා පැවසුවේ මෙහිදී පොලිසිය විරෝධතාකරුවන් 5 දෙනෙකු අතරංගුවටගෙන ඇති බවයි. මේ අතර ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටද කුඩා කණ්ඩායමක් විරෝධතාවක නිරත වී තිබෙනවා. BBC ලෝක සේවයට අදහස් දක්වා ඇති මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ විරෝධතාකරුවන් මෙහිදී ගොඩනැගිල්ලට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි. මෙහිදී පොලිසිය පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. යුද හමුදාවේ 58 හා 53 වැනි සේනාංක වලයන් මඩම් දකුණු සහ නිරිත දිග ප්‍රදේශයේ LTT ආරක්ෂක බැමි දෙකක බලය අත්පත් කරගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය පවසනවා. එම බැමි දෙකෙහිම අධික ලෙස බිම් බෝම්බ වල දමා තිබූ බවද එහි සඳහන්. ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය පවසන්නේ LTT ග්‍රහණයේ ඉතිරිව සිටින සිවිල් වැසියන් පලා යාම සහ ආරක්ෂක අංශවල ඉදිරි ගමන් මඟ වැළැක්වීමේ අරමුණින් මෙය සිදු කර ඇති බවයි. වලයන් මඩම් සිට දකුණු දෙසට මෙහෙයුම්වල යෙදුණු 58 වන සේනාංකය එම ප්‍රදේශයේ බටහිරට සිට නැගෙනහිරට විහිදුණු LTT ආරක්ෂක බැම්මක් අත්පත් කරගත්තා. LTTE ග්‍රහණයේ සිර වී සිටින සිවිල් වැසියන් බේරා ගැනීමේ මානුෂීය මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක බවද ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා. උතුරේ අවතැන් වූ ජනතාවට යැවීම සඳහා ආධාර එකතු කිරීමේ අරමුණින් මහා සංඝයා වහන්සේ හෙට දෙහිවල සිට අඟුලාන දක්වා පිණ්ඩපාත චාරිකාවක යෙදෙනවා. ඒ දෙහිවල රත්මලාන ශාසන ආරක්ෂක බල මණ්ඩලවලත් දෙහිවල ගල්කිස් සහ රත්මලාන විහාරාධිපති සංගමයේත් මෙහෙයවීමෙන් මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්ුණා. මේ පිණ්ඩපාත චාරිකාව මහා සංඝයා වහන්සේලා 209ක් විතර සහභාගී කරවීමට දැනට අපි සැලසුම් කරලා තිබෙනවා. දෙහිවල නගර සභාව තිබෙන ස්ථානයේ සිට අඟුලාන හන්දිය දක්වා ගාලුපාරේ මේ පිණ්ඩපාත චාරිකාව ගමන් කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ පිණ්ඩපාතයේදී ලැබෙන හැම දෙයක්ම අපි ඒ ජනතාව වෙනුවෙන් ලබා දීමට කටයුතු කරනවා. ඒවා සංවිධානය කිරීමට ඒවා ලබා ගැනීමට මහා සංඝරත්නයට දෙන දේ එකතු කිරීමට අපේ දායක පින්වතුන් වෙනම සංවිධානාත්මකව ගමන් කරනවා මහා සංඝරත්නය හැටියට. ඉතින් විශේෂයෙන්ම මේ මෙවැනි දෙයක් මහා සංඝයා වහන්සේලා ඉදිරිපත් වෙලා කළ යුතු වෙන්නේ ඒක අද ජාතික අවශ්‍යතාවයක් හැටියට ඉතාමත්ම වැදගත් දෙයක් වෙන නිසා. විරාමකින් අනතුරුව යලිත් හමුවෙමු.